සීල් දනාටම සුබ දවසක්. අද අපි බලමු තුබකර විල වෙලක් අපි කොහොමද නිවැරදිව පැල කරගන්නේ කියලා. මම කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ වල යම් යම් ගැටලු තිබ්බා. කියන්නේ රූප රාම පැහැදිලි නැහැ, සද්ද ඇහෙන්නේ නැහැ. මෙන්න මේ වගේ හේතු තිබ්බා. ඒ නිසා තමයි මම අද වීඩියෝ එකක් දාන්නේ. දැන් මේකේ වැඩකරන දේ වෙන්නේ තුඹ වල නම් ගැහණු සහ පිරිමි විදිහට වැල් වර්ග දෙකක් තියෙනවා. එතකොට අපි ගැහණු වලින් වැල් කැබැල්ලක් අරන් පැල කරගත්තොත් ගැහණු වලක්මයි හැදෙන්නේ. පිරිමි වලින් වැල් කැබැල්ලක් අරන් පැල කරගත්තොත් පිරිමි වලක්මයි හැදෙන්නේ. දැන් තුඹ කරවිල බීජ වලින් පැල කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. දඬු වලින් තමයි පැල ලබා ගන්නෙ. ඒකට හේතුව තමයි අපේ පාරම්පරිකව පැවතගෙන ආපු තුඹ කරවිල වල අස්වැන්න අවුරුද්දේ කාලයකට ඉතරයි ලැබුණේ අපිට. නමුත් දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වැඩි දියුණු කරලා තියෙනවා මුළු අවුරුද්ද පුරාම තුඹ කරවිල හැදෙන විදිහට. ප්‍රභේදයේ තමයි අපි පැල කරගද්දි යොදා ගන්න ඕනේ. ඒකට හේතුව තමයි මුළු අවුරුද්ද පුරාම මේ තුඹ කරවිල වලින් අපිට අස්වැන්න ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් බලමු අපි කොහොමද තුඹ කරවිල වලකින් වැල් කැබැල්ලක් පැල කරගන්නේ කියලා. අපිට තුඹ කරවිල වල ඕනම කොටසක් පැල කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. අපි මුලින්ම මෙන්න මෙහෙම තුඹ කරවිල වලකින් අපි මෙන්න මෙහෙම වැල් කැල්ලක් කපා ගන්නවා. දැන් ගැහණු වලක් පැල කරගන්න ඕන නම් ගැහණු වලකින් වැල් කැබැල්ලක් කපා ගැනීම සිදු කරන්න. පිරිමි වලක් පැල කරගන්න ඕන නම් පිරිමි වලකින් වැල් කැබැල්ලක් පැල කරගැනීම සිද්ධ කරන්න. මේකදී අපිට මේ පත්‍ර වලින් අපිට අඳුර ගන්න බෑ තුඹ කරවිල ගැහණුද පිරිමිද කියන එක. සාමාන්‍යයෙන් අපි ගෙඩි හැදෙනකම් ඉන්න ඕන අඳුර ගන්න. නැත්නම් ඉතින් හොඳ නිපුණතාවයක් තියෙන කෙනෙකුට වගේ සාමාන්‍යයෙන් අඳුර ගන්න පුළුවන්. පස් මිශ්‍රණය සකස් කර ගැනීමේදී අපි වැලි කොටස් එකක් මතු පිට පස් කොටස් එකක් එකතු කර ගැනීම සිද්ධ කරනවා. කිසිම අවස්ථාවකදී කාබනික පොහොර කිසිම වර්ගයක් මේ අතු පැල කරන ඒවාට යොදා ගන්න එපා. ගොමවත් කුකුල් පොහොරවත් කොම්පොස්ට්වත් කිසිම වර්ගයක් යොදා ගන්න එපා. අපි යොදා ගන්නේ මතු පිට පස් කොටස් එකක් හා වැලි කොටස් එකක් පමණයි. කාබනික පොහොර යොදා ගත්තොත් බොහෝ දුරට අපි පැල කරන ඕනම අත්තක් එහෙම නැත්නම් දණ්ඩක් පැල වෙන්නේ නැතු යන්න පුළුවන්. අපි දැන් මේ පස් මිශ්‍රණය කලවම් කරගෙන මේ පස් මිශ්‍රණය ජීවාණුහරණය කර ගන්න ඕනේ. දැන් මේ ජීවාණුහරණය කරගැනීමේ ක්‍රම කීපයක්ම තියෙනවා. ඒ වීඩියෝ ටිකේ ලින්ක් ටික මම මේ වීඩියෝ එකේ යටින් දාන්නම්. ඒ විදිහට ඔබට පස් ජීවාණුහරණය කර ගන්න පුළුවන්. මේ තියෙන දැන් අපි ඒ විදිහට ජීවාණුහරණය කරගත්තු පස් අපිට දැන් තුඹ කරවිල වල පැල කිරීමේදී අපිට මේ වගේ පොලිතින් කවරයක් යොදා ගන්නත් පුළුවන්. පොලිතින් කවරයක් යොදාගත්තත් අපි හොඳින් සිදුරු කරලා ගන්න ඕනේ වතුර බහින්න. එහෙම නැත්නම් අපිට මේ වගේ බීම කප් එකක් යෝගට් කෝප් එකක් වුණත් අපිට යොදා ගන්න පුළුවන්. මේ යොදා ගන්න එක අපි අනිවාර්යයෙන්ම මේ විදිහට සිදුරු කරලා යොදා ගන්න ඕනේ. දැන් අපි අර සකස් කරගත්තු පස් මිශ්‍රණයෙන් මුලින්ම මේ කවරේ හෝ මේ කප් එක අපි මේ විදිහට පුරව ගන්නවා. මේ පුරවගද්දි හොඳින් මෙන්න මේ විදිහට තද වෙන්න පුරව ගැනීම සිද්ධ කරන්න. දැන් මේ තියෙන අපි වැලෙන් කපාගෙන ආපු ඒ තුඹ කරවිල වැලේ කොටස සිටවීම සඳහා වැල සකස් කරගද්දි අපි මෙන්න මෙහෙම පල්ලෙහා කොළේ මෙහෙම කපලා ඉවත් කරලා මෙන්න මේ කොළේ තිබුණු තැනට සෙන්ටිමීටරයක් විතර පල්ලෙහා මෙන්න මෙහෙම අපි අංශක 45 විතර වගේ කෝණයකට මෙන්න මේ විදිහට අපි කපා ගන්නවා. අපි සාමාන්‍යයෙන් මේක ගන්නෙ පුරුක් දෙකට. ඒ කියන්නේ එක පුරුකක් තමයි මෙතන පොළවට යට වෙන තැන. අනිත් පුරුක තමයි මේ කොළේ තියෙන තැන. අපි මෙන්න මේ හරියෙන් මේක කපලා මෙහෙම ඉවත් කරගන්නවා. ඉවත් කරගෙන අපි සිටවන්නේ මේ කොටස. අපි සිටවන්නේ මේ කොටස මුලින්ම මෙන්න මේ කොළයක් තිබ්බ තැනට සෙන්ටිමීටරයක් විතර පල්ලෙහා මෙහෙම කපා ගන්නවා. කපාගෙන අපි මෙන්න මේ කොළයේ ඉවත් කරනවා. මෙහෙම කොළේ ඉවත් කරලා අපි මේ කොළයට අඟලක් විතර උඩින් මෙන්න මේ විදිහට කපලා ඉවත් කරනවා. එතකොට මෙන්න මේ දඬු කෑල්ල තමයි අපි සිටවන්න ගන්නෙ. සමහර දේ දාගන්න මේ අතු මුල්ලද්දීම උත්තේජකයක් විදිහට දර අඟුරු. මේකදී අපිට පොල් ගහෙන් ගන්න කොටස් අර ඒ කියන්නේ පොල් පිටි හනසු ඒ වගේ කොටස් අර අපිට ඕනම කොටසක් යොදා ගන්න පුළුවන් අත පෙළ කිරීමට. අඟුරු ටිකක් අරගෙන වතුර සුවල්පයක් දාලා මෙන්න මේ විදිහට තලපයක් විදිහට හිටින්න අපි බ්ලෙන්ඩර් කරගෙන තියෙන්නේ. අපි දැන් මෙන්න මේ කැප්පුම් මුණතේ එතන ඉඳලා සාමාන්‍ය අඟලක් විතර උඩට අපි මේ විදිහට අඟුරු මිශ්‍රණය ගා ගන්නවා. මෙන්න මේ විදිහට අඟුරු මිශ්‍රණය ගාගෙන අපි සකස් කරගත්තු බඳුනට මුලින්ම අපි මෙහෙම ජලය එකතු කරගන්නවා. මේ පස් ටික හොඳින් තෙත් වෙන්න මෙහෙම ජලය එකතු කරගෙන මේ වතුර ටික පසට උරා ගත්තට පස්සේ අපි කෝටු කෑල්ලකින් වගේ මෙන්න මෙහෙම සිදුරු කරලා අපි අඟලක් විතර යට වෙන්න මෙන්න මේ විදිහට තුඹ කරවිල දණ්ඩ හිටවගෙන මේ විදිහට අපි හොඳින් අතින් තද කිරීම සිද්ධ කරනවා. දැන් මේ විදිහට අපි අත හිටව ගත්තට පස්සේ අපි අනිවාර්යෙන් මේ අත ප්‍රොපගේටර් කරන්න ඕනේ. මේ ප්‍රොපගේටර් කරනවා කියන්නේ දැන් ප්‍රොපගේටර් වර්ග කීපයක්ම තියෙනවා. අපිට මේ ඉදිරියෙන් පේන්නෙත් ඒ වගේ ලොකු ප්‍රොපගේටරයක්. තුකෑලි විශාල ප්‍රමාණයක් පැල කරගන්නවා නම් අපිට ඒ වගේ ලොකු ප්‍රොපගේටර් එකකට දාන්නත් පුළුවන්.
එහෙම නැත්නම් අපිට සාමාන්‍ය පොත්වල පිට කවර දාන කොලයකින් උනත් පොපගේටර් එකක් හදා ගන්න පුළුවන් මම මේ සම්බන්ධව විශාල වීඩියෝ ප්‍රමාණයක් දාලා තියෙනවා හරි අද මම යොදාගන්නේ මෙන්න මේ වගේ ලීටර් දෙකේ වතුර බෝතලයක් අඟල් 8ක් විතර උස හිටින්න මෙන්න මෙහෙම කෑල්ලක් කපලා ඉවත් කරගන්නවා මේ තියෙන්නේ මම දැන් ඒක කපාගත්තු කොටස දැන් මම මේ බෝතලේ ඇතුලෙන් මේ කප් එක මෙහෙම තියාගන්නවා මේ විදිහට තියාගත්තර පස්සේ අපි උඩින් මෙන්න මේ වගේ විනිවිද පේන පොලිතින් එකක් අපිට මේකට ෂොපින් කවරයක් උනත් යොදා ගන්න පුළුවන් මෙහෙම උඩට දාලා මේ පොලිතින් එක මේ බෝතලේට සීල් වෙන්න අපි මෙන්න මෙහෙම රෙදි පටියකින් සාමාන්‍ය ඇදෙන රෙදි පටියකින් වගේ එකකින් අපි ගැට ගහගන්න මෙන්න මේ විදිහට සීල් වෙන්න දැන් මෙහෙම සීල් කරගත්තට පස්සේ අපි මේක තියන්න ඕනේ කෙලින්ම හිරුවෙලිය වැටෙන්නේ නැති තැනක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ නිවසක ගෙයක් ඇතුලේ ජනේල් ටික ඇරියට පස්සේ තියෙන ආලෝකය හා සමාන ආලෝකයක් ලැබෙන තැනක තමයි අපි මේක තියන්න ඕනේ. කොයිම වෙලාවකවත් කෙලින්ම හිරුවෙලිය වැටෙන තැනක අපි තියන්න හොඳ නැහැ. කෙලින්ම හිරුවෙලිය වැටෙන තැනක තිබ්බොත් වෙන්නේ දවසර දෙකකට මේ අත්ත පිච්චිලා වගේ විනාශ වෙලා යනවා. දැන් මෙන්න මේ විදිහට අපි හේවන තියෙන තැනකින්. ඒ කියන්නේ සාමාන්‍ය 140 කතර ආලෝකයක් තියෙන තැනකින් මේ අත්ත අපි තියලා තියෙනවා දින 22ක් යනකම්. හරි දැන් අපි පැල කරගත්තු අත්තර දින 22ක් ගත වෙලා තියෙන්නේ. අපි දැන් ලෙහලා බලමු මේ කොහොමද මුල් ලැබීම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඔව් අපිට දැල්ලා පේන්න තියෙනවා. නමුත් අපි එළියට අරන් බලමු කොහොමද මුල් ලැබීම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට දල්ලුකුත් ඇවිල්ලා තියෙනවා. අපිට දැන් මෙන්න මේ විදිහට එළියට ගන්න පුළුවන් මේක. මුල් පිටිනුත් පේනවා. ඒ වුණාට අපි බලමු වතුර ටිකක් දාලා කොහොමද මුල් ඇදලා තියෙන්නේ කියලා. ඔබට පේනවා ඇති මෙන්න මේ විදිහට හොඳින් මුල් ඇදීම සිද්ධ වෙලා තියෙනවා. ඔබටත් පුළුවන් මෙන්න මේ විදිහට තුඹ කරවිල අත්තක් පැල කරගන්න. දැන් අපිට පේනවා මේ යටින්ම තමයි අනිත් දැල්ල මෙන්න මේ විදිහට උඩට ඇවිල්ලා තියෙන්නේ. සමහර අවස්ථාවලදී එහෙම යටින් මෙන වෙලාවලුත් තියෙනවා. එහෙම නැත්නම් මෙතන මේ කොලේ ගාවින් දැල්ල එන වෙලාවලුත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔබටත් පුළුවන් තුඹ කරවිල වෙලක් පැල කරගන්න. දැන් මේ විදිහට අතු පැල කරන වීඩියෝ විශාල ප්‍රමාණයක් මම YouTube එකට දාලා තියෙනවා. මේ වෙද්දි ඔක්කොම වීඩියෝ 320ක් පමණ තියෙනවා. ඉතින් මේකෙදි ගස්තොල්ල පස් බැඳීමෙන් අඹ අතු පැල කර ගැනීම, කොස් අතු පැල කර ගැනීම, වෙරළු අතු පැල කර ගැනීම, ඊට අමතරව ප්‍රොපගේටර් ඇතුලේ මේ වගේ ලොකු ප්‍රොපගේටර් ඇතුලේ අපි කොහොමද අතු පැල කරගන්නේ මේ වගේ වීඩියෝ 320ක් පමණ තියෙනවා. මම දැන් පස ජීවානුහරණය කිරීම ඇතුළු වීඩියෝ කීපයක ලින්ක් ටික යටින් දාන්න. ඉතින් ඔබට පුළුවන් ඒ වීඩියෝ ගිහිල්ලා බලන්න. ඉතින් බොහොම ස්තුතියි ඉදිරියේදීත් මෙවැනි වීඩියෝ වලින් හමු වෙන අදහසින් සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.